පරණ යකඩගොඩක් නොවේ යලි උපත ලැබූ හමුදා වාහනවල තොරතුරු සමග අදත් only good news සුබෝදසනක් අද ජුනි මාසේ 19 වන සෙනසුරාදා මියන්මාර් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ නියමුවලස සැලකෙන අවුන් සාන් සුකි උපත ලැබුවේ අද වෙනි දිනකයි සිරගත කිරීම ඇතුළු පීඩන රසක් පැමිණියත් ඇය මියන්මාරේ නිදහස වෙනුවෙන් සටන් කිරීම අතහැර දැමුවේ නැහැ දිවියෙන් ඉදිරියට යන අපිට අවුන් සාන් සුකිගේ නොපසුබට උත්සාහය හොඳ ආදර්ශයක් රට වෙනුවෙන් වැඩ කරන අයගේ හොඳ පුවත්වලට අපි හැමදාම තැන දෙනවා ඉතින් මේ හොඳ පුවත වාර්තා වෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාවේ භාවිතය සඳහා විදේශ රටවලින් වාහන ගෙන්වීමට වැය වෙන අතිවිශාල විදේශ විනිමය මෙරට තුලම ඉතිරි කර ගැනීමට යුද හමුදාව අලුත් වැඩසටහනක් ආරම්භ කළා. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් මේ වන විට රථවාහන කීපයක්ම නවීකරණය කර තිබෙනවා. කසල ප්‍රවාහනය කරන ට්‍රක් රථයක්, ජංගම භාණ්ඩ විකුණුම් රථයක්, ජීප් රථ හතරක් සහ ඩබල් කැප් රථයක් ඒ අතරට අයත්. මෙහි විශේෂත්වය වන්නේ ජංගම භාණ්ඩ විකුණුම් ට්‍රක් රථය හැර අනෙකුත් සියලුම රථ යුද හමුදාව විසින් දිගු කාලීනව ප්‍රයෝජනයටගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් භාවිතයට ඉවත් කළ ඒවා වීමයි. එමෙන්ම විදේශ විනිමය විශාල ලෙස ඉතිරි කරමින් අයෝග්‍ය කරන ලද යතුරු පැදි, වෑන්, ලොරි, ට්‍රක් සහ බස් රථ ඇතුළු බර වාහන රසක් උඩවලව, අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය ඇතුළු දිවයිනපුරා ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපළවල් මගින් යුද හමුදාවේ ප්‍රයෝජනය සඳහා අලුත් වැඩියා කර තිබෙනවා. ඉතින් මේ වගේ ඔබ දකින හොඳ පුවත් #onlygoodnews ඔස්සේ අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. එහෙමනම් පැච් ඇඩම්ස් ගේ මේ ධනාත්මක සිතුවිල්ල සමගින් අදට අපි සමු කරනවා. ඔබ ඔබේම සතුටේ කතුවරය වන අතර සෑම උදෑසනකම ප්‍රීතිමත් දිනයක් ගත කිරීම තීරණය කිරීම ඔබ සතුය. ඔබට සුබ දවසක්.